එතකොට මේ චුට්ටක් දවස කාලය වෙනස් කරගන්න දවස නන්නේ මේ කාලය වෙනස් කරගන්නයි ඕනේ මාව ඇහෙනවද මලීෂ ඇහෙනවද මාව හරි එතකොට මලීෂගේ සද්ද යාන්තම් මට ඇහෙන්නේ අංජුල ඇහෙනව නේද ඔව් හරි එතකොට මේ කොහොමද කාලය යොදා ගන්න දැන් මට තියෙනවා 1 ඉඳලා 3 වෙනකන් සිංහල මීඩියම් ICT පන්ති තියෙනවා ඊට පස්සේ 3 ඉඳලා 5 වෙනකන් ඉංග්‍රීසි මීඩියම් එක තියෙනවා ඔය දෙක දැන් මේ චුට්ටක් වෙනස් කර ගන්න ඕනේ දැන් උදේ දැම්මුත් මොකද උදේ 5 ඉඳලා 7 වෙනකන් 6 ඉඳලා 8 වෙනකන් නෝන්ස් ගේ ක්ලාස් ආ 6 ඉඳලා 8 වෙනකන් උදේ ඔව් දැක්කොට අපි එහෙනම් ගමු හවස ගත්තොත් හවස 6 5 7 සිනසුරාදා මිනිසෙන් හවස 5 7 මේ ගැටලුවක් නැහැ නේද කට්ටියට? ඒතර ඔයාලා දැන් ආයතන වලට පන්ති වලට යනවා නම් ඒ වෙලාව වෙනකොට ඇවිල්ලා ඉන්න ඕනේ. ඒ ටිකත් හිතලා බලන්න මට කියන්න මේ සයුරු සයුරු පුළුවන් ද 6 ඉඳලා 8 වෙනකම් මේ ඉරිදා හවස 5 ඉඳලා 7 වෙනකම් දැම්මත් වඩා හොඳයි 5 ඉඳලා 7 වෙනකම් අනේ 5 ඉඳලා 7 වෙනකම් බැ මට හුන්නේ කීප එක පොඩ්ඩක් මේ සර් 5 ඉඳන් 7 වෙනකම් ක්ලාස් කරන්න බැ අජිත්සගේ විද්‍යාව තියෙනවා ඒ කියන්නේ ඔන්ලයින් ද ඒවා නැස ඔන්ලයින් නෙමෙයි. ඒ කියේන්දර කියන එකද පුතේ තියෙන්නේ? ඒක තියෙන්නේ කේන්දර 5 වෙනකම්. කේන්දර 5 වෙනකම්. හරි එහෙනම් අපි කරමු මේ 6 ඉඳලා 8 වෙනකම්. 6 8 රාත්‍රි පන්ති. හා සර්, ඒ වෙලාවට පුළුවන්. 6 8 පුළුවන්. මලීෂා පුළුවන් නේද 6 8? සෙනසුරාදාමද සර්? ඔව් නෑ ඉරිදා. අදම ඉරිදා. පුළුවන් නේද රංජුලා පුළුවන් නේ? පුළුවන් සර්. එතකොට සචිනි පුළුවන්ද? පුළුවන් සර්. හරි එතකොට සමන්ත නේද අනික් එකන සමන්ත? ඉරිදා 6 ඉඳලා 8 වෙනකම් පුළුවන් සර්. හරි එතකොට ආයි කවුද තනූජා? තනූජ නේද? තනූජා පුළුවන් සර්. හරි තනූජටත් පුළුවන්. එතකොට චන්දුල? චන්දුල කියන්න. චන්දුල ඒෂා මට මේ ඔයාලගේ මයික් එකක් නැත්නම් පණිවිඩයක් එවන්න මැසේජ් එකක් එවන්න. සයිරු පුළුවන්ද? හරි එහෙනම් අපි දැන් ඊළඟ දවසේ ඉඳලා පන්තියේ තියන්නේ ඉරිදා රෑ හවස 6 ඉඳලා 8 වෙනකම්. දිකටම මේ විදිහට ඔන්ලයින් පන්ති යන්නේ ආයෙ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හදිස්සිය මොකක් හරි මට එදාට කරන්න වෙනවා තමතර පන්තියක් දාන එක මම කතා කරන ඔයාලත් එක්ක. නැත්තම් හැමදාම ඉරිදා මේ 6 ඉඳලා 8 වෙනකම් පන්ති දෙන්නේ. දිකටම සිංහල මීඩියම් එක. හරි? ඊට පස්සේ ඉංග්‍රීසි මීඩියම් එක පාන්දරට දාගන්න. හරි ඔබ තමයි කතා කරගන්න තිබෙ විශේෂ කාරණයකට. හරි එහෙනම් පාඩමට යමු එමු.
හරි අපි මෙතන හරි අපි ඒකට කතා කරුවා කලින් මේවයි මේ 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 මොනවද මේ මාක් 1 කියන කම්පියුටර් ගැන කතා කරුවා ඉතිහාසය සම්බන්ධව එතකොට ඊට වඩා තව අපි පරිගණක කතා කරුවා මේ චාල්ස් බැබේජ් නිෂ්පාදනය කරපුවා සහ මේ වගේ ටිකක් කතා කරගෙන ආවා අපි කතා කරගෙන ඇවිල්ලා අපිට දැන් ඉස්සරහට තියෙන්නේ ඊළඟට මේ 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 පරිගණක නිර්මාණ කරුව මේ දේවල් ඉදිරිපත් කරුවාට පස්සේ මේ තාක්ෂණය යොදාගෙන මේ පරිගණක දිගින් දිගටම දියුණුවක් ලැබුවා. එතකොට මුල් අවදියේදී නිර්මාණය වූ උපකරණ විශාල ප්‍රමාණයක් යාන්ත්‍රික වූ බැවින් ස්වයංක්‍රීය පරිගණක නිර්මාණය වන්නට පටන්ගත් අවදියේ සිට පරම්පරා පහත පරිදි වේ. එතකොට මේ මේ යාන්ත්‍රික පරිගණක තමයි තිබෙන්නේ. එතකොට ස්වයංක්‍රීය පරිගණක ආරම්භ වුණා ඊට පස්සේ ඒවා මේ පරම්පරා ගණනාවක් අපිට දකින්න ලැබුණා. ඒ පරම්පරාවල මේ භාවිතා කරපු දෘඩාංග තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාව වෙනස් වුණා. මේ දෘඩාංග තාක්ෂණයේ සුවිශේෂී වෙනස්කම් පාදක කරගෙන තමයි පරම්පරාවක් බිහි වුණේ. ඒතර ඒව ගැන තමයි අද චුට්ටක් අපිට කතා කරන්න තියෙන්නේ අද මේ පාඩම අපි ඉවර කරනවා. එහෙනම් මේ චුට්ට ඉස්සලා ලියා ගන්න ඊට පස්සේ අපි මේ රූප රාමු ටිකක් එහෙම බලමු මේකට අදාළ රයිට් කට් එක ලියා ගන්න ඉක්මනට හරි අපි එනම් බලාගෙන යමු. එතකොට මේවා પરම්පරා වලට අපි වෙන් කරගොම මේවා. එතකොට එතනදී පළවෙනි පළමු પરම්පරාවේ පරිගණක. හරිද? එතකොට මේක ඔයාලගේ අච්චුපොත ඔයාලට දීලා තියෙනවා. මේක අච්චුපොත ඔයාලට දීලා තිබ්බේ මේ अच्छे मे अत्र दीलाकेंपरावे परगणक इतने पलम परंपरावे परगणक हतलिए परंपरावे परगणक भावित दिब्बा इतर एक प्रधान दृढ़ांग ताक्षण विद्यट रिक्त नलय सिद्रुकाट पथ
භාවිතා වුණා. ඊට පස්සේ භාවිතා කරන ලද මෘදුකාංග ඒ ඒ කාලවකවානුවේ තිබ්බ මෘදුකාංග විදිහට අපි යන්ත්‍ර භාෂාව, ඇසෙම්බලි භාෂාව රඳවාගත් ක්‍රමලේඛ සංකල්පය භාවිතා වුණා. ඒතර ඒවායේ ලක්ෂණ ටිකක් තියෙනවා, නිර්මාණයේ වූ පද්ධති කීපයක් තියෙනවා උදාහරණ විදිහට. ඒතර මේ ටිකක් ටක් ගාලා ලියාගන්නකො. මේ ටික ඔය පැත්තටම ලියාගන්න. ඊට පස්සේ රූප රාම ටික බලන්න. अरे मैं एक किने कल यागन बेरी ला पड़ना के किधर ना गे बोल पिटू परंपरा हेलो क्या आप क्या ओ अब यंग अदर ना पटांग गया था मैं अरे ओ एक और है पंती
හරි එතකොට අපි කතා කරමු මේ ගැන පළම් පරම්පරාවේ පරිගණක ප්‍රධාන දුඩාංග තාක්ෂණයේ උනේ මේ මේකේදී ප්‍රධාන දුඩාංග තාක්ෂණයේ විදිහට භාවිත වුණේ රික්තනල විතරක් බලමු මේකේ රික්තනල බලමු අපි මේ තියන්නේ මේ රික්තනලේ හොයාගත්තේ ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින් කියන පුද්ගලයා එයා ඉපදුනේ 1849 ඉඳලා 1945 දක්වා කාලමාන ගුවන් තමයි ජීවත් වෙලා හිටියේ ඇන් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියර් ඇන් ෆිසිසිස්ට් හරි භෞතික විද්‍යාඥයෙක් ඒ වගේම විදුලි ඉංජිනේරුවරයෙක් මෙයා හොයාගත්ත මේ වැකියුම් ටියුබ් එක තමයි මේ වාරණ දකින්න තියෙන්නේ 1900 මෙයා වැකියුම් ටියුබ් එක ආරම්භ වුණේ 1904 මේ දෙන්නේ වැකියුම් ටියුබ් එකේ ආකෘතිය හරි රික්තනාලේ මේ දෙන්නේ මුලින්ම හොයාගත්ත රික්තනාලය හරි 1904 ඕකට කීවා ඇම්බ්‍රෝස් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින් වැල් කියලා කිව්වා මේක ඉස්සරහම හැදෙන්නේ ෆ්ලෙමින් වැල් එනවාලත් මතක තියෙනවා ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින් කියපුවාම ඉතාමත් සුසේෂී පුද්ගලයෙක් අපිට මේ මේ පරිගණක ඉතිහාසයේ ඇන් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියර් කෙනෙක් මේ එයා හොයාගත්ත මේ වැකියුම් ටියුබ් එක දැනට අවුරුදු 100 ගානක් පරණ වැකියුම් ටියුබ් එකක් මේ තියෙන්නේ මේවා තමයි ඉතින් පරිගණක වල දෘඩාංග තාක්ෂණයේ විදිහට භාවිත කරන්නේ මේ තියෙන්නේ දැන් ඊට පස්සේ ටිකක් කාලයක් ගිහින් ආපු වැකියුම් ටියුබ්ස් හරි මේවා තමයි පරිගණක වල ඊනියක් පරිගණකේ දැන් අපි ඊළඟට කතා කරනවා මේක කතා කරනවා මේ ඊනියක් පරිගණකේ ගැන මේ තේනේ ඊනියක් කියන පරිගණකේ මේ පරිගණකේ තිබිලා තියෙනවා මේ වගේ වැකියුම් ටියුබ් 18000 මේ වගේ වැකියුම් ටියුබ් 18000 තිබිලා තියෙනවා ඊනියක් කියන පරිගණකේ හරි එතකොට මේ තේන්නේ මේ වැකියුම් ටියුබ්ස් මේ තේන්නේ එක එක මාදිලී වැකියුම් ටියුබ්ස් හරි ඊට පස්සේ අපි කතා කරනවා ඊට පස්සේ රික්තනල ඊට පස්සේ දුරාංග තාක්ෂණයේ සිදුරු කාඩ්පත් කවුද මේ සිදුරු කාඩ්පත් හොයාගත්තේ මේ ජෝසප් ජැකුවාඩ් කියන පුද්ගලයා එතකොට මේකේ පළවෙනි පරම්පරාවේ ප්‍රධාන දුඩාංග තාක්ෂණය රික්තනල සහ සිදුරු කාඩ්පත් භාවිත කරලා දැන් මෘදුකාංග යන්ත්‍ර භාෂාව ඇසෙම්බලි භාෂාව රඳවාගත් ක්‍රමලයක සංකල්පය තිබ්බා. එතකොට මේ පරිගණක වල ලක්ෂණ විශාල තාපයක් නිපදවීම. විශාල තාපයක් නිපදවීම මේ පරිගණක ලොකු කාමරවල තමයි ගබඩා කරලා තිබ්බේ. විශාල බිල්ඩින් වල. ඒ ඇතුලේ ඉන්න හරි අපහසුයි මොකද විශාල තාපයක් මේවා නිකුත් වුණා. සෙමින් ක්‍රියා කිරීමේ තාම අන්ධගාමී විදිහට තමයි මේවා ක්‍රියාත්මක වුණේ. ප්‍රමාණයෙන් විශාල වීම එහා මෙහා ගෙන යා නොහැකි පද්ධති විශාල විදුලි පරිභෝජනය අධික මිල අධික වීම එතන නිර්මාණයේ පද්ධති ඊනියක් එඩ්වැක් එඩ්සැක් යුනිවැක් IBM 701 මම ඔයාලට උදාහරණ පෙන්නනවා මේ තියෙන ෆ්ලෙමින් වැල් එක මේ තියෙන පරණ වැකියුම් ටියුබ් එකක් මේ ටිකක් කල් ගියාම ටිකක් අවුරුදු ගාණක් ගියාම වැකියුම් ටියුබ් එක ටිකක් සුමට වෙලා ලස්සන වෙලා මේක අර සූත්‍රිකා බල්බයක් විතර ලොකුයි අපි ඒකවල වල භාවිත කරන මේ තියෙන වැකියුම් ටියුබ්ස් ඊට පස්සේ වොන් සිම්පල් පංච් කාඩ්ස් සරල සිදුරු කාඩ්පත් භාවිත කරන්න ගත්තා දෘඩාංග තාක්ෂණයේ විදිහට ඒ කාලේ ඒ කියන්නේ ආදානය දෙන්නේ පංච් කාඩ් එකෙන් සැකසුම සිද්ධ වෙන්නේ මේක හරහා ඊට පස්සේ ප්‍රතිදානයත් පංච් කාඩ් එකක් හරි මුද්‍රණය වෙන්නේ පංච් කාඩ් එකක් මෙන්න මේ වගේ තමයි පරිගණක භාවිත වුණේ මේක සරල පංච් කාඩ් එකක් ඊට පස්සේ සංකීර්ණ පංච් කාඩ් ආවා මේ තියෙන මැද හරියට පංච් කාඩ් එකේ මැෂින් එකේ මේ මැද අල්ල ගන්නවා අල්ලගෙන තමයි මේ සිදුරු වල තියෙන ඩේටා කියවන්නේ මේ පංච් කාඩ් එක අමුණලා එකට මේ මේ පොඩි වැඩසටහන පංච කාඩ් එකකට අමුණලා ගත්තාම මේක චූටි වැඩසටහනක් විදිහට සලකනවා හරි ඊට පස්සේ මේ පංච් කාඩ් මේ තියෙන වැඩසටහන මේ පංච් කාඩ් මිටියක් කියන්නේ මේ වැඩසටහන් තුනක් තියෙනවා මේ මේ පංච් කාඩ් මිටිය දාපුවම එක වැඩක් සිද්ධ වෙනවා මේ මිටියෙන් තව වැඩක් සිද්ධ වෙනවා මේ පංච් කාඩ් මිටියෙන් තවත් වැඩක් සිද්ධ වෙනවා මේ තියෙන වැඩසටහන් මේ කාලේ හරි දැන් නම් අපි CD වල ෆ්ලෑෂ් පෙන් වල තමයි මේ වැඩසටහන් තියාගන්නේ ඒ කාලෙත් ඔය වගේ කඩදාසි වල තමයි වැඩසටහන් තිබ්බේ ඔය කඩදාසි මිටිය තමයි වැඩසටහන තියෙන්නේ කියන්නේ රෙඩ් දෙවියන් ඩෝන මොස්තරය ඒ සියල්ල මේකේ තියෙනවා මේ දෙන්නේ වගේ පංච් කාඩ් මේ තියෙන සංකීර්ණ සිදුරු කාඩ්පත්. ඒ කියන්නේ කාලයක් ගියාම මේ සිදුරු කාඩ්පත් සංකීර්ණ වෙලාව මේකෙන් තමයි ඊට පස්සේ මේ ඩිසයින් එක තියෙන්නේ. සංකීර්ණ ඩිසයින්. හරි. රෙද්ද රෙසලූෂන් එක හොඳටම වැඩි. එතකොට නූල් පොඩි නූල් අරගෙන ළඟ ළඟ වියවන රෙදි. මේ තියෙන්නේ පංච් කාඩ්ස්. හරි. ඊට පස්සේ යන්ත්‍ර භාෂාව තමයි මෘදු කාණ්ඩ විදිහට භාවිත වෙන්නේ. මේ තියෙන්නේ යන්ත්‍ර භාෂාව. යන්ත්‍ර භාෂාව කියන්නේ බිංදු එකේවා එකතුව. දැන් මේකේ තියෙන ලොකු මේ මොන හරි විස්තරයක් මේ තියෙන්නේ. අපිට පේන්නේ බිංදුවකේ විතරයි. නමුත් මේ තියෙන විස්තරය. මැෂින් එක මේක මේ විදිහට ලියා ගන්න. මැෂින් එක ඇතුලේ මේ සියල්ලම මේ වගේ යන්ත්‍ර භාෂාවලින් ලියවිලා තියෙන්නේ. මේ තියෙන යන්ත්‍ර භාෂා කේත තියෙන්නේ. හරි බිංදුවකෙන් ලියවුණු කේත වර්තම මැෂින් ලැන්ග්වේජ් කියලා කියන්නේ යන්ත්‍ර භාෂාව. මේ තියෙන ඇසෙම්බලි භාෂාව.
ඒ කාලේ භාවිත කර යන්ත්‍ර භාෂාව පළවෙනි පරම්පරාවේ පරිගණක භාෂාවක් වුණා ඊට පස්සේ දෙවෙනි පරම්පරාවේ පරිගණක භාෂාව ඇසෙම්බලි භාෂාව වුණා ඒකේ පොඩි ඉංග්‍රීසි වචන විශේෂ සලකුණු එමෙ භාවිත වුණ නිසා ටිකක් පහසු වුණා හරි ඊට පස්සේ මේ තියෙන ඊනියක් කියන පරිගණකය මේකේ භාවිත කරලා තියෙනවා වැකුම් ටියුබ් 18000 මේකේ වැකුම් ටියුබ් 18000ක් භාවිත කරලා තියෙනවා මේ තියෙන වැකුම් ටියුබ්ස් මේ සයිකල්ලා තියෙන වැකුම් ටියුබ්ස් මේ පරිගණකයේ ඇතුලේ මේක බිල්ඩින් ඇතුලේ තමයි මේ පරිගණකය හරි ගස්සලා තියෙන්නේ හරි මේ තියෙන එඩ්වැක් කියන පරිගණකය එඩ්වැක් කියන පරිගණකය මේවා තියන්න බිම්මිඩ ගිහිලා තියෙනවා වර්ගඩි 17800 වර්ගඩි 17800 ගිහින් දෙනවා මේවායි බිම්මිඩ හරි මේ තියෙන්නේ එඩ්වැක් කියන පරිගණකය එඩ්වැක් මේ තියෙන වැකුම් ටියුබ් සවි කරලා තියෙන්නේ මේ තියෙන වලට පේනවා වැකුම් ටියුබ් සවි කරලා තියෙනවා එඩ් එඩ්සැක් කියන පරිගණකය මේ ඉන්සෙක් කියන පරිගණකය මේ තියෙන ඉන්සෙක් කියන පරිගණකය මේ යුනිවැක් කියන පරිගණකය ඒක ටිකක් අර අනිත් වඩා ටිකක් ලස්සන පෙනුමක් තියෙන පරිගණකයක් බවට පත් වෙනවා යුනිවැක් එක මේ තියෙන යුනිවැක් කම්පියුටර් ඒතකොට යුනිවැක් කම්පියුටරේ කාලෙද්දි ටිකක් අර කේසින් ඇවිල්ලා පරිගණකෙ ටිකක් ලස්සන සුමට ගති ලක්ෂණ ඇවිල්ලා තිබුණා ඒත් විශාලයි බිල්ඩිමක් ඇතුළේ තියෙන්නේ එක තැන තියලා තියන්න වෙන්නේ එහෙම ගෙනියන්න බෑ මේ යුනිවැක් පරිගණකය යුනිවැක් කම්පියුටර් ඊට පස්සේ IBM 701 කම්පියුටර් අන්න ඒකත් ටිකක් පොඩි මොඩල් එකක් විදිහට භාවිතා කරන මේ තියෙන්නේ IBM 701 කියන පරිගණකය. ඒවත් ටිකක් කේසින් එහෙම ලස්සනට ඇවිල්ලා ටිකක් සුමට ගතියක් තිබ්බා මේ පරිගණක වල. ඒත් මේවා එහෙම ගෙනියන්න බැරි විශාල පරිගණක. හරි. එතකොට ඒ තියෙන්නේ මේ පළවෙනි පරම්පරාව. එතකොට පළවෙනි පරම්පරාවේ දෘඩාංග තාක්ෂණය දැම්ම මතක තියෙන්න ඕන මොකද්ද? රික්තනලය ඊට පස්සේ පංච කාච් භාවිත කරනවා ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ දෙවෙනි පරම්පරාවේ පරිගණක තක්ගල මේකත් ලියා ගන්න ඊට වඩා විස්තර පොතේ තියෙනවා මම අවශ්‍යම ටික මේ දාලා තියෙනවා හරි මේකත් ලියා ගන්න ඊට පස්සේ මේක ගැන අපි කතා කරමු රූප බලමු හරි හරි නේද රයිට් ඔකේ
හරි දෙවන පරම්පරාවේ පරිගණක 1956 සිට 1963 ප්‍රධාන දෘඩාංග තාක්ෂණයේ පළවෙනි පරම්පරාවෙන් රික්නල් අයින් වෙලා ගියා ඊට පස්සේ මේ පරම්පරාවේදී ට්‍රාන්සිස්ටරේ භාවිතා කෙරුවා ඒ නිසා තමයි මේක දෙවැනි පරම්පරාව විදිහට නම් වුනේ ඊට පස්සේ පටි සහ තැටි නම්ය තැටි භාවිතා වෙන්න ගත්තා පටි තැටි භාවිතා වෙන්න ගත්තා පටි තැටි කියන්නේ CDs නෙමේ ඊට පස්සේ භාවිතා කරනද මෘදුකාංග උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂාව ඇසෙම්බ්ලි භාෂාව තිබ්බා ක්‍රමලේඛ ලක්ෂණ පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩු තාප ප්‍රමාණයක් නිපද වීම පළවෙනි පරම්පරාවට සාපේක්ෂව හරි නමුත් අධික තාපයක් මේකෙනුත් නිකුත් වුණා පළවෙනි පරම්පරාවට සාපේක්ෂව තාප ප්‍රමාණය අඩුයි වැඩි වේගයකින් ක්‍රියාත්මක වීම ප්‍රමාණයෙන් කුඩා වීම ඒ කියන්නේ පළවෙනි පරම්පරාවට සාපේක්ෂව විතරයි එහා මෙහා ගෙන්න යාන හැකි පද්ධති අඩු විදුලි පරිභෝජනය ඒ කියන්නේ පළවෙනි පරම්පරාවට සාපේක්ෂව මිල අධික වීම නමුත් මිලෙන් අඩුවක් උනේ නැහැ මිල අධිකයි නිර්මාණයේ උපද්ධති හනිවෙල් 400 IBM 7030 CDC 1604 ලාක් මේ වගේ පද්ධති බිහි වුණා මේ වගේ පද්ධති බිහි වුණා එතකොට අපි බලමු දැන් මේ මේන ඉන්වෙන්ටර්ස් ඔෆ් ද ට්‍රාන්සිස්ටර් මේ ට්‍රාන්සිස්ටරේ හොයාගන්න මේ තුන් දෙනෙක් මුල් වුණා ට්‍රාන්සිස්ටරේ හොයාගන්න තුන් දෙනෙක් මුල් වුණා ඒකට තමයි ඉන්වෙන්ටර්ස් ඔෆ් ද ට්‍රාන්සිස්ටර් විදියට අපි නම් කරන්නේ මේ තුන් දෙනා හරි රයිට් එතකොට මේ තුන් දෙනාගේ නම් අපි බලමු මොනවද කියලා මේ තුන් දෙනා තමයි මේ ට්‍රාන්සිස්ටර් 1947 ඒ තුන් දෙනා මේ හදපු ට්‍රාන්සිස්ටරේ තමයි වලර දකුණු පැත්තේ දකින්න තියෙන්නේ මේ තියෙන්නේ මේ දෙන්න අය කට්ටිය නිර්මාණය කරපු ට්‍රාන්සිස්ටරය 1947 තමයි ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය කෙරුවේ එක්කෙනෙක් ජෝන් බාඩි අනිත් එක්කෙනා විලියම් ෂොක්ලි ඇන්ඩ් වෝල්ටර් බ්‍රිටන් මේ තුන් දෙනා තමයි ට්‍රාන්සිස්ටරය නිර්මාණය කරන්න මේ නිර්මාණය කෙරුවේ හැදුවේ තුන් දෙනෙක් ඉන්නවා එතනදි හරි එතකොට මේ වැකුම් ටියුබ් එකේ ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින්ග් ට්‍රාන්සිස්ටරේ මේ ඉන්වෙන්ට් කරපු පුද්ගලය තුන් දෙනා ජෝන් බාඩින් විලියම් ෂොක්ලි ඇන්ඩ් වෝල්ටර් බ්‍රිටන් මේවා මම ලියා ගන්න වෙනම දෙන්නේ ඔයාලා ඔය කටුසටහන් එහෙම තියෙනවා නම් පොතේ අනිත් පැත්තේ පිටුවේ මේවා ලියා ගන්න අවශ්‍ය වැදගත් කරුණු ලියා ගන්න ජෝන් බාඩින් විලියම් ෂොක්ලි ඇන්ඩ් වෝල්ටර් බ්‍රිටන් කෙනායි තමයි මේ ට්‍රාන්සිස්ටරය නිර්මාණය කළේ. එතකොට මේ තුන් දෙනා දැනගන්න එක අපිට හරි වැදගත් වෙනවා මේක තොරතුරු තාක්ෂණ ඉගෙන ගන්න දරුවෝ විදිහට. ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින් මේ වැකුම් ටියුබ් එක හොයාගත්ත කියලා දැනගන්න ඕනේ. පංච් කාඩ් එක හොයාගත්තේ ජෝසප් ජකුවාඩ් කියලා වල දැනගන්න ඕනේ. හරි අනිවාර්යයෙන්. මේ තියෙන්නේ ෆස්ට් ට්‍රාන්සිස්ටර් වෙනම ඩිස්ක්‍රීට් යුනිට් විදිහට තිබෙ වෙන වෙනම ඒකක් විදිහට තිබෙ. මේ තියෙන්නේ ෆස්ට් ට්‍රාන්සිස්ටර් මෙතන ගාලා තියෙන බලන්නකෝ මයික්‍රෝ ඉලෙක්ට්‍රොනිකස් ගෲප් a replica of the first transistor invented at Bell Labs me Bell Labs eke tama me thun dena meke haduwe December 23rd 1947 December 23 wenida eka replica ekak tama me thiyenne meyala me complete karapu eka hari transistor replica ekak me den ada wenakota transistor ekak den wala meewa dakina motherboard ekak VGA card ekak RAM ekak aran balanna you can see transistors in those boards මෙතන අද වෙනකොට ට්‍රාන්සිස්ටරය මෙතන අද වෙනකොට විවිධ මුහුණුවර වලින් ට්‍රාන්සිස්ටර්ස් අපි අතර පැමිණලා තියෙනවා මේවායේ කාර්යය වෙනස් තාප ජනනය වීම වෙනස් right ඊට පස්සේ භාවිත වුණා ඒ પરම්පරාවේ පටි මං කිව්වේ ටේප්ස් කියලා තැටි කියලා කිව්වා මේවට මේවා සමහරවට අපි තැටි කියලා තමයි මේ පටි තමයි මේ අද කැසට් පීස් එක ඩෙක් පීස් එක හරි මෙන්න මේවා භාවිත වුණා මෙතෙන් එතන මේවයි තමයි මේ ගබඩා කරගත්තේ ආචාර්යනේ රඳවාගත්තේ මේවයි ආචාර්යනේ රඳවාගත්තේ මේ වගේ මේවා කියවන්න පුළුවන් මේ තිබ්බා මේ තේනේ ටේප් රීඩර්ස් මේ තේනේ පොඩි ටේප් මේ තේනේ ටේප් එක මේ තේනේ ටේප් මේකෙන් ඒවා රීඩ් කරන්නේ මේක තමයි රීඩරේ මේ තේනේ තවත් ටේප් එකක් මේක කියවන්නේ මේ රීඩරේ මේක ඇතුළට දාන්න ඕනේ ඒ කියන්නේ ටේප් ඩ්‍රයිව් අපේ දැන් CD ROM drives DVD ROM drive වගේ ඒ කාලේ tape drives තිබ්බේ. හරි? tape drive තිබ්බේ. ඒ tape drive එක තමයි යාලා භාවිත කරන්නේ. මේ තිබ්බේ ඊට පස්සේ ආවේ floppy disk එක. මේක තමයි තැටිය කියලා කිව්වේ floppy disk එක. අර tape එකත් ඇවිල්ලා මොනවද මේ tape එකේ තියෙන්නේ මොනවද මේවා මේ magnetic data තියෙන්නේ. tape එකෙත් චුම්බක දත්ත තියෙන්නේ. මේකෙත් තියෙන චුම්බක දත්ත. tape එක වගේම material එකක් තමයි මේකේ තියෙන්නේ. මේ වර්ග 3 floppy disk වර්ග 3ක් ආවා.
එතන මේ තියෙන්නේ වර්ග තුන කියවන රොම්ස් තියෙන්නේ. හරි? මේ තියෙන රොම් එක. මේක කියවන රොම් එක මේ තියෙන්නේ. හරි? ඒක 8 8 half කියනවා. මේ තියෙන්නේ 5 quarter. මේ තියෙන්නේ 3 and half. හරි? ඒ රීඩර්ස් තුන තියෙන්නේ. ඒවා මැෂින් වල ඉස්සර තිබ්බා වෙනමත් තිබ්බා. වෙනම බාහිරින් සවි කරලා තිබ්බා. මේ තියෙන්නේ ජැස් disk and ජැස් disk and ජැස් drive disk drive. මේ කියන්නේ ජැස් disk එක තියෙනවා මේක කියවන්නේ තියෙනවා. මේවා ඒ කාලේ ওই පරම්පරාවයි භාවිතා කරන සිප් disk එක. සිප් disk එක කියවන්න වෙනම තිබ්බා. අඩු කැපැසිටියක් මේවයි තියෙන්නේ. අඩු කැපැසිටියක් මේවයි තියෙන්නේ. ඊට පස්සේ high level languages ආවා. මේවයි තිබ්බේ ඉංග්‍රීසි වචන. ඉංග්‍රීසි වචන. ඒ කියන්නේ high level languages කියන්නේ තුන්වෙනි පරම්පරාවේ භාෂා බිහි වෙන්න ගත්තා. හරි? හරි ඊට පස්සේ Honeywell 400 කියන කම්පියුටරේ මේ තියෙනේ පරම්පරාවේ. ඊට පස්සේ IBM 7030 කියන කම්පියුටර ටිකක් හුරුබුඩි මොඩල් එකක් ආවා. ඊට පස්සේ CDC 1604 කියන පරිගණකය ආවා. ඒවා ඒවා බලන්නකෝ මේ තැටි එහෙම තියෙන්නේ මේ. මේ CD තැටි බලන්නකෝ ඒ කාලේ කොච්චර ලොකුද කියලා තැටි. මේ දෙන්නේ තැටි ඒ කාලේ භාවිත වුණ වල බලන්න දෙනවා මේකේ තැටි. මේ තැටි කියවන ඒවා දකින්න තියෙනවා. CDC 1604 කියන මැෂින් එක. අරට වඩා ටිකක් සුමට ගතියක් තියෙනවා ඒකේ. Univac Lark කියන මැෂින් එක. Univac Lark. Univac Lark කියන මැෂින් මේ තැටි එහෙම මේ තියෙනවා වල බලාගන්න. බලන්නකෝ තැටි එහෙම මේ. මේ තියෙන තැටි ඒ කාලේ භාවිත වුණ තැටි. හරි. ඔය තැටි කියවන්න වෙනම ලොකු රීඩර්ස් තමයි තියෙන. ඒකයි මේ පරිගණකයේ විශාල වුණේ. හරි ඊට පස්සේ අපි එනවා මේ තෙවන පරම්පරාවේ පරිගණක. හරි තෙවන පරම්පරාවේ පරිගණකත් ලියා ගන්නකොට අක් ගාලා ඊට පස්සේ කතා කරමු.
හරි තෙවන පරම්පරාවේ පරිගණක 1964 සිට 1975 දක්වා ප්‍රධාන දුඩාංග තාක්ෂණය ඕන් ට්‍රාන්සිස්ටරෙන් අයින් වුණා අයින් වෙලා අනුකලිත පරිපථ භාවිතා කෙරුවා ධාරිතාවෙන් ඉහළ තැටි භාවිතා කරන්න ගත්තා යතුරු පුවරුව සහ මූසිකය පැමිණීම සිද්ධ වුණා එනම් මේවා ඉතා වැදගත් දුඩාංග තාක්ෂණය ඉතා වැදගත් වෙනවා තුන්වෙනි පරම්පරාවට එනකොට අනුකලිත පරිපථ ධාරිතාවෙන් ඉහළ තැටි යතුරු පුවරුව සහ මූසිකය භාවිතා කරන ලද මෘදුකාංග උනේ මෙහෙයුම් පද්ධතිය උසස් මට්ටමේ වර්ගණක භාෂා. ඔව් මෙහෙයුම් පද්ධතියත් පැමිණීම සිද්ධ වුණා මේ පරම්පරාවේ තුන්වෙනි පරම්පරාව. ඉතා වැදගත් පරම්පරාවක් බවට පත් වුණා. උසස් මට්ටමේ වර්ගණක භාෂා. ලක්ෂණ අඩු තාප ප්‍රමාණයක් නිපද වීම දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව වැඩි වේගෙන් ක්‍රියාකාරී වීම ප්‍රමාණයෙන් කුඩා වීම එහා මෙහා ගෙන යා හැකි පද්ධතිය බිහිවීම අඩු විදුලි පරිභෝජනය මිල අධික වීම මේ වගේ සාධක ආවා මේ පරම්පරාවේදී. ඒතර මේක අපිට ඉතා වැදගත් වෙනවා මේ පරම්පරාව. මේ පරිගණක පරම්පරාව බිහි වුණු පද්ධතිය IBM 360, 370, PDP 8, PDP 11, CDC 6600 කියන පද්ධති බිහි වුණා. එතකොට මේ ට්‍රාන්සිස්ටරේ වාගත්ත පුජ්‍යලයෝ කීප දෙනෙක් නම් දරනවා දැන් ඇමරිකාවේ කීප දෙනෙක් ඉන්නවා තවත් රටවල එහෙම නිශ්චිතව මෙයා කියලා කියන්න අමාරු මේ ජැක් කිල්බි කියන පුජ්‍යලයා නම් තමා මේ වැඩි හරියක් සටහන් වෙන්නේ ජැක් කිල්බි on August 28 1958 1958 තමා මේ ට්‍රාන්සිස්ටරේ අධ්‍යයනය කරලා ඒකට තව ගොඩාක් දේවල් එකතු කරලා මේ සමෝදානිත පරිපත්‍ය බිහි වුණේ 1958 හරි ජැක් කිල්බි කියන පුද්ගලයා ඉන්ටග්‍රේටඩ් සර්කිට් එක මේ තියෙන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් එක එතකොට මේ වගේ පරිපත්‍ය තමයි බිහි වුණේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් එක විදිහට මේ තියෙන්නේ මව් පුවරුවකට සවි කරලා ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් ගොඩා හරි මේ තියෙන ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් අපිට කඩේ ගන්න තියෙනවා මේ නම්බර් එකට අංකය දුන්නට පස්සේ අපිට මේ ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් අරගෙන අපිට උපකරණ නිර්මාණය කරන්න පුළුවන් ඒ කාලේ high capacity disks භාවිත වුණා මේ තියෙන ඒවා high capacity disks මේ තියෙන්නේ හරි මේ තියෙන high capacity disks භාවිත වුණා හරි ඊදාසේ keyboard යතුරු පුවරුව පැමිණීම හරි ඕම් පොඩි keyboard එකෙන් එන්න ගත්ත චූටි keyboard එක හරි මේ වගේ keyboards එන්න ගත්ත ඒ කාලවකවාන තුල ඊට පස්සේ මූසිකේ පැමිණෙන්න ගත්තා මේ වගේ ලී වලින් සමන්විත වුණු යට යකඩ රෝද භාවිත කරලා තියෙන මවුස් එකක් තමයි ආවේ මේ තියෙන්නේ මවුස් එක මේ වගේ මවුස් එන්න ගත්තා හරි මෙයා සුමට නැහැ හරි අමාරු වැඩ කරන්න නමුත් ඒ කාලේ මේක ආසාවෙන් අපි වැඩ කරනවා හරි මේ තියෙන්නේ ඒ කාලේ අප හතරස් මවුස් එක ඊට පස්සේ අපේ හැඩයට රවුම් වෙලා අද වෙන මූසිකේ අද තත්ත්වයට ඇවිල්ලා තියෙනවා හරි එතකොට ඊට පස්සේ IBM 360 කියන කම්පියුටරය ඒ කාලේ නිෂ්පාදනය කරපු එකක් ටිකක් හොඳ මොඩල් එකක් කුරු බූටි පොඩි පරිගණකයක් PDP 11 කියන පරිගණකය ඊට පස්සේ CDC 6600 කියන පරිගණකය පොඩි හුරු මූටි පරිගණකය හරි පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා කැතෝඩ් රේ ටියුබ් ඩිස්ප්ලේ එකක් තියෙන පොඩි යතුරු පුවරුවක් භාවිත කරන මොඩල් එකක් හරි ඊට පස්සේ සිව්වන පරම්පරාවේ පරිගණක හරි සිව්වන පරම්පරාවේ පරිගණක 1975 සිට 1989 දක්වා රයිට් ඒකට ටක් ගලලා ලියා ගන්නකෝ සර් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. පේන්නේ නැද්ද? එන ඇඩියක් දෙන්නේ. හරිද? හරි සර්. හරි.
සිප් ඩිස්ක් එකට කලින් කීවේ සිප් ඩිස්ක් එක ජැස් ඩිස්ක් එක ජේසන් ඒකම කාලවකවානුවේ තමයි සිප් ඩිස්ක් ජැස් ඩිස්ක් ආවේ කැපැසිටි අඩුයි ඊට පස්සෙ තමයි ප්‍රොෆි ඩිස්ක් එකත් ආවේ right finish එතකොට සිවණ પરම්පරාවේ පරිගණක මේ 1975 සිට 1989 දක්වා මේ කාලවකවානු තුල සිවණ પરම්පරාවේ පරිගණක අපි අතරට පැමිණියා එතකොට මෙතන දෘඩාංග තාක්ෂණයේ උනේ මේ සමෝදානිත පරිපතයමයි නමුත් සුවිශේෂී වෙනසකට සිද්ධ වුණේ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත හරි විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත LSIC VLSIC කියලා අපි right large scale integrated circuits very large scale integrated circuits භාවිත වුණා ශුද්‍ර සකසණය පැමිණියා මේ කාලවකවානුවේ ශුද්‍ර සකසණය කියන්නේ processor එක පැමිණියා අපි අතරට ඊට පස්සේ අත්ල පරිගණක බිහි වුණා අත්ල පරිගණක අපි එහෙම ගෙනියන්න පුළුවන් අපේ තියාගෙන භාවිත කරන්න පුළුවන් palm top computers දිනන ධාරිතාවෙන් ඉහළ දුඩ තැටි පැමිණියා දුඩ තැටි එන්න ගත්තා ප්‍රකාශ තැටි එන්න ගත්තා මේ අපේ CD වගේ අපි දැන් භාවිත කරන්නේ නමුත් මේ CD හැබැයි මේ ලොකු CD එහෙම ගෙනියන්න අමාරු එහෙම ගෙනියන්න අමාරු තැටි තමයි එන්න ගත්තේ වේගවත් පරිගණක ජාල බිහි වෙන්න ගත්තා මේ කාලවකවාන තුලදී භාවිත කරන ලද මෘදුකාංග බවට පත් වුනේ චිත්‍රක අතුරු මුණත් සහිත මෙහෙයුම් පද්ධතිය ආවා චිත්‍රාතුරුම චිත්‍රක රූප සහිත මෙහෙයුම් පද්ධතිය එන්න ගත්තා අපේ කාලේ තිබ්බේ මේ ඩොස්නේ ඒවා මේ විධාන පාදක අතුරු මොනද මේ කාලේ විචිත්‍ර පරිශීලක අතුරු මොනද හරි ලස්සනයි රූප තියෙනවා අයිෆෝන්ස් තියෙනවා මේ ලස්සන විවෘතකේත මෙහෙයුම් පද්ධති කැමිනා ලක්ෂණ ඉතා කුඩා එහා මෙහෙ මෙහෙ ගෙනියා හැකි යාවත් කාලින කිරීම පහසු පද්ධති ආවා IBM PC එක Apple PC එක හොඳම උදාහරණ IBM PC Apple PC ගොඩාක් ජනප්‍රිය වුණා ලෝකෙම IBM PC එකයි Apple PC එකයි කාලවකවානුව තුල 1957 සිට 1989 දක්වා හරි එතකොට large scale integrated circuit එක මේ වලට දකින්න තියෙන එකේ ගහලම තිනවා VLSIC VLSIC large scale integrated circuit හරි විස්තර ටිකක් තමයි ඒක print කරලා තියෙන්නේ
ඊට පස්සේ VLSIC large scale integrated circuit එක very large scale ඔයගේ හැඩවලට chips ආව මේ තියෙන්නේ මව්පුවරකට සවි කරලා තියෙන VLSIC එක very very large scale integrated circuit එක ඊට පස්සේ මේ තියෙන්නේ micro processor එක මේ පළවෙනි micro processor එක මේ පරිගණකයේ ආපු first micro processor හරි මේක තමයි මේකේ number එක 4004 කියපම් ඉතා ජනප්‍රිය micro processor එක 4004 කියන්නේ ඉතා ජනප්‍රිය micro processor එක එතකොට ඒකට පස්සේ ආපු micro processors මේ දකින්න දෙන්නේ මේ වලට දෙන්නේ micro processor development එක හරි මේකත් හරි වැදගත් වෙනවා මේ ඕනේ අය ඉන්නවනේ screenshot එකක් වයි ගන්න මේ තියෙන්නේ මේ micro processor එක 186 මේ අංකෙන් තමයි හඳුන්වන්නේ 186 micro processor එක මේක තියෙන්නේ 286 micro processor එක මේ තියෙන්නේ 386 micro processor එක මේ තියෙන්නේ 486 micro processor එක මේ මේක ඉතා හොඳ micro processor එකක් අපේ කාලේ 486 DX4 කියන්නේ 486 DX4 කියන්නේ ඉතා හොඳ micro processor එකක් මේක එහෙනම් 186 286 386 486 වලින් නැවතුණා එක නැවතිලා ඊට පස්සේ ආවා Pentium කියන එක Pentium කියලා එකක් ආවා Pentium 1 නෙමෙයි Pentium 586 ආවේ නැහැ 586 වෙනුවට Pentium ආවා මේ ලතින් භාෂාවෙන් Pentium කියන්නේ පහ කියන එක Pentium කියන්නේ පහ කියන එක ඊට පස්සේ ආවා මේ Pentium 1 කියන එක මේ තියෙන්නේ Pentium 2 1 නෙමෙයි 2 1 කියලා ගත්තා තිබ්බේ නැහැ ඒක Pentium Pentium 2 ආවා ඊට පස්සේ Pentium 3 ආවා Pentium 3 ආ මේ තියෙන මාක් එක මේ තියෙන Pentium 3 මේ Pentium 4 ආවා ඔන්නෝම ප්‍රොසෙසර් ඩෙවලොප්මන්ට් එක Pentium 4 වලින් ආයතන නැවතුණා ඒක Pentium 4 වලින් එක නැවතිලා ඊට පස්සේ ආයි ප්‍රොසෙසර් එක වෙනත් ස්වරූපකින් ආයෙත් ගත්තා මේ තියෙන්නේ අපේ කාලේ තිබුණු මේ දෙවනි પરම්පරාවේ පරිගණකවල තිබ්බේ කාඩ් ප්‍රොසෙසර්ස් වැඩි හරියක් කාඩ් එකක් විදිහට ප්‍රොසෙසර් එක තියෙන්නේ මදර්බෝඩ් එකට ගහන්න මේවා දැන් මල්ලඟ උදාහරණ දෙන්න මම පාවිච්චි කරපු මැෂින් වල ඒවම තියෙනවා මල්ලඟ දෙක තුනක් මේවා තියාගෙන පෙන්නන්න ළමයින්ට මේ කාඩ් ප්‍රොසෙසර් එක ආයේ මැෂින් එකට ගහන්න කාඩ් එකක් විදිහට හරි මේක Pentium 2 වල ආවේ වැඩි හරියක් කාඩ් ප්‍රොසෙසර්ස් Pentium 3 වලත් වැඩි හරියක් ආවේ නැහැ තරමක් දුරට ආවා Pentium 3 වලත් කාඩ් ප්‍රොසෙසර්ස් මේ තියෙන්නේ Pentium 3 වල කාඩ් ප්‍රොසෙසර් එකක් එනවා වල මැද දැන ප්‍රොසෙස් ටයිප්ස් දෙකක් තිබ්බා එකක් ට්‍රේ ටයිප් ප්‍රොසෙසර් එක අනිත් එක කාඩ් ප්‍රොසෙසර් එක ට්‍රේ ටයිප් ප්‍රොසෙසර් එක කියන්නේ අපි පැතලි එක කලින් දැක්ක එක මේක කාඩ් ප්‍රොසෙසර් එක මේ කාලවකවානේ ආපුව මේ පරිගණකවල ඊට පස්සේ ඔයාලා දන්නවා මයික්‍රෝ ප්‍රොසෙසර් එක i3 වුණා i5 වුණා i7 වුණා i9 වුණා දැන් අද වෙනකොට අපි i3 i5 දැන් i3 third generation machine එකක් අදටත් හොඳට භාවිතා කරන්න පුළුවන් අපිට i3 first gen අමාරුයි second gen නෙමෙයි third gen හොඳයි fourth gen හොඳයි fifth gen එතනින් එහාට හොඳයි i5 ගත්තාම first second හැර third gen එකේ ඉඳලා හොඳ ස්පීඩ් අපිට වැඩ කරන්න පුළුවන් i7 ඒවත් අපි first gen එකට යන්නේ සාමාන්‍යයෙන් second third gen හොඳයි i9 ගත්තාම ඉතින් first gen එකේම හොඳයි මේවයි computational capabilities වැඩි මේ processor හතරේ තියෙන්නේ quad core technology එක හරි quad core තාක්ෂණය තමයි මේවා හතරේ තියෙන්නේ octa core නෙමෙයි quad core පරිගණක වල ඔය i processors ඔක්කොගෙම තියෙන්නේ quad core technology එක මේ දෙන්නේ first IBM capacity MB capacity hard disk එක. ඉස්සර MB වලින් තමයි hard disk වල ධාරිතාවය තිබ්බේ. දැන් නම් TB වලින් අපි කතා කරනවා. මේ පරිගණක වල තිබුණු තියෙන MB capacity hard disk. මේ ලොකු hard disk එකක්. සාමාන්‍ය චූටි කන්නේ මේක ලොකුයි. මේක MB ගානේ මේ ලේබල් වල ගහලා තියෙනවා. මේ 20 MB මේ hard disk එකේ. මේ hard disk එකේ ධාරිතාව 20 MB. මේ දෙන්නේ ගලවපු hard disk එකක්. මේකත් MB පොඩි MB ගානක්. මේ ලේබල් වල ගහලා තියෙන MB ගාන. හරි. මේ ලෙවල් වල MB ගන්න ගහලා තියෙන බොහෝ දුරට. right. මේ තියෙන්නේ ඒ ROM මේ කාලේ ROM එක. හරි. මේ තියෙන්නේ මේ first 1GB hard disk drive එක. ඕන් ඉස්සෙල්ලාම ආපු GB එකක hard disk drive එක. ඉස්සෙල්ලාම hard disk drive එක. බලන්න කොච්චර ලොකුද කියලා hard disk drive එක. මේ තියෙන්නේ ඒ කාලේ භාවිත කරපු තැටි CD තැටි බලන්නකෝ තැටි සයිස් එක අරන් ගියයිද කොහෙවත් අරන් යන්න බෑ මේවා හරි non portable මේ දේ මේ කාලේ තිබුණු තැටි හරි මේවයි high capacity ඒ කාලේ කිව්වේ ඒත් MB ගානක් මේවයි store කරන්න පුළුවන් මේ තියෙන්නේ ඒ කාලේ තැටි මේක මට වැරදීමක් වෙලා තියෙනවා මේ දේ මේ කාලේ තැටියක් මේ තියෙන තැටි බලන්න මේ ROM එක මේ තියෙන CD ROM කොච්චර ලොකුද කියලා පරිගණකයකට වඩා ලොකු CD ROM එක. මේ තියෙන වලට ඒ කාලේ CD ROM එකකුයි ආම්බන්නරම. ඒ කාලේ CD ROM එකකුයි මේ අද එකකුයි. බලන්න චුට්ටක්.
මේ චූටි තැටිය තියෙන්නේ ඒ කාලෙක මේ ඒ කාලේ CD තැටිය මේ තියෙන්නේ ඒ කාලෙක මේ තියෙන්නේ අද CD තැටිය කොච්චර චූටි වෙලාද එතකොට ඕක තමයි තුන්වෙනි පරම්පරාවේ භාවිතා වුනේ හරි හරි ඊළඟට බලන්න මේ තියෙන්නේ ෆ්ලොපි ඩිස්කට්ස් ෆ්ලොපි ඩිස්කට්ස් වර්ග තුනක් තිබ්බා ඒ තුන මේ තියෙන්නේ මේ IBM PC එක ඒ කාලේ අපු IBM PC එක මම බලන්න රූප කොච්චර ලස්සනද කියලා පරිගණක හරි ඊට පස්සේ මේක ලියා ගන්න පස්වෙනි පරම්පරාවයි පරිගණක ටග් ගල් ලියා ගන්න ගන්න
හරි ඉවරද? බාණ්ඩ මේ ඉවර නැති ඇත උස්සන්න බාණ්ඩ. අනේ එතකොට අපි කතා කරමු පස්වන පරම්පරාවේ පරිගණක 1989 සිට මේ දක්වා ප්‍රධාන දුඩාංග තාක්ෂණය උනේ මේ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ හරි අතිවිශාල ප්‍රමාණය ඒ කියන්නේ අල්ට්‍රා ලාජ් ස්කේල් ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් කලින් එකේ තිබේ වෙරි ලාජ් ස්කේල් මේකේ අල්ට්‍රා ලාජ් ස්කේල් හරි ULSIC කියනවා අල්ට්‍රා ලාජ් ස්කේල් ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් විශාල ධාරිතාවයේ දුරතැටි එන්න ගත්තා ධාරිතාවයෙන් වැඩි දුරතැටි එන්න ගත්තා අර කලින් පරම්පරාවේ ලොකු දුරතැටිනේ ආවේ MB ගණන් තමයි ධාරිතාව තිබ්බේ මේක විශාල ධාරිතාවයෙන් යුතු පොඩි දුරතැටි එන්න ගත්තා රැගෙන යා හැකි ප්‍රකාශ තැටි එන්න ගත්තා රැගෙන යන්න පුළුවන් CD එන්න ගත්තා දැන් අපි භාවිතා කරන වගේ CDs මේ පරම්පරාවේ තිබ්බා අන්තර්ජාලය භාවිතය ආවා ඊට පස්සේ භාවිතා කරන මෘදුකාංග වැඩි දියුණු චිත්‍ර කතුරු මුණත් සහිත මෙහෙයුම් පද්ධති දෙහිවි දැන් අද අද තියෙන්නේ අපිට වැඩි දියුණුවේ අපේ මුහුණත් තේරුම් ගන්නවා අපේ ඇඟිලි අපේ S2 තේරුම් ගන්නවාද තියෙන පරිගණකේ. ඒක තමයි වැඩි දියුණුව චිත්‍ර කතුරු මුණත් සහිත මේ පද්ධතිය. අන්තර්ජාලය හා බහුමාධ්‍ය තාක්ෂණය දැන් තියෙනවා. අන්තර්ජාලයේ තියෙනවා බහුමාධ්‍ය ඔඩියෝ වීඩියෝ සියල්ලම සම්බන්ධයි. කෘත්‍රිම බුද්ධිමත පදනම් වූ හඬ හඳුනා ගැනීම. මම ඒ කටහඬ හඳුනා ගන්නවා පරිගණකේ. මම පරිගණකයට ඇවිල්ලා කතා කරනකොට පරිගණකේ ඔන් වෙනවා. අකුරු හඳුනා ගැනීම.
අත්අකුරු හඳුනා ගැනීම සඳහා මෘදුකාංග බිහිවීම මේ වගේ දේවල් තමයි ලක්ෂණ ඉතා කුඩා අඩු වියදම හැසිරීමට පහසු වීම විශ්වාසනීයත්වය සහ කාර්යක්ෂමතාව ඉතා ඉහළ වීම මේ මේවා තමයි ලක්ෂණ නිර්මාණයේ උපද්ධති IBM notebooks Pentium PCs Sunwork stations වගේ දේවල් එඳගත්තා හරි එතකොට මේ තියෙන්නේ ultra large scale integrated circuits එක ULSIC මේක කලින් කී තිබේ VLSIC LSIC දැන් මේ පරම්පරාවේ තියෙන ULSIC ultra large scale integrated circuits භාවිතා වුණා හරි එතකොට මේ මේ තියෙන high capacity hard disks 4TB 10TB 20TB terabyte terabyte කියන පිටා ගන්න බැරි capacity ආයි right? දැන් අලුතෙන් machine එකක් ගත්තාම 1TB hard තියෙනවා 2TB hard තියෙනවා 4TB hard එකක් තියෙනවා හරි තව විශාල capacity ආ hard disk එකේ හරි එතකොට මේ අභ්‍යන්තරයේ high capacity hard disk වල මේ high capacity hard disk අර කලින් ඒ වගේ නෙමෙයි හරි සුමටයි ලස්සනයි ගෙනියන්න ගේන්න පුළුවන් හරි ඊට පස්සේ optical disk ප්‍රකාශ දැටි එන්න ගත්තා හරි DVD CD Blu-ray disks මේ වගේ තැටි එන්න ගත්තා මේ පරම්පරාව ඊට පස්සේ අන්තර්ජාලය සම්බන්ධ වුණා හොඳටම හොඳටම අන්තර්ජාලයේ පාදක වුණා මේ පරම්පරාවෙදි හරි අපිට මුළු ලෝකෙම තියෙන පරිගණක එකට ජාලගත වුණා ඊට පස්සේ OSV GUI ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය ආවා රූප පොඩි පොඩි රූප සහිත මෙහෙයුම් පද්ධතිය ආවා හරි ලස්සනයි මේ ආසහිතනවා දැන් අපි ඉස්සර පරිගණකවල අපේ කාලේ මුල් අවදියේදී DOS තිබ්බේ රූප එකක්වත් වැඩ කරන්නේ නැහැ Windows 3.0 3.1 ඔය වගේ තිබ්බේ DOS CPM කියලා වැඩසටහන් තිබ්බේ ඊට පස්සේ ආවා Windows 95 ආවා ඕ මුළු ලෝකේ ප්‍රාම ජනප්‍රිය වුණා 1995 ආවා Windows 95 හරි ඊට පස්සේ Windows 98 ආවා අපේ කාලේ ලෝකේ ප්‍රා ජනප්‍රිය වුණා මේවා ඊට පස්සේ Windows NT new technology කියලා ආවා Windows Millennium ආවා Windows 2000 ආවා Windows XP ආවා මේ අපේ කාලවකවානේදී ඉතාමත් ලෝකේ ප්‍රා ජනප්‍රිය වුණා මේ අතුරු මුහුණ විචිත්‍ර පරිශීලක අතුරු මුහුණ right OS with GUI OS with GUI ඊට පස්සේ artificial intelligence કૃત્રિમ බුද්ධිය පාදක කරගත්ත මේවට AI තාක්ෂණය ඒ કૃત્રિમ බුද්ධිය පාදක වීම තමයි මේ පෙන්වන්න කරන්නේ මේ රොබෝට හිතන්න පුළුවන් එයාට දීලා තියෙන සීමාවේ රැඳිලා අපි වගේ හිතන්න බෑ අපි වගේ හිතන්න බෑ මේ people working with robots රොබෝට් එක මිනිස්සු වැඩ කරනවා හරි අන්න බලන්න ඒකට artificial intelligence right රොබෝ දෛනික වැඩ කටයුතු කරනවා artificial intelligence යටතේ ඊට පස්සේ internet with multimedia එතකොට අන්තර්ජාලය හරහා තමයි සියලු කටයුතු කරන්නේ ගේම් ගහන ඒවා ඉඳලා ඔක්කොම අන්තර්ජාලය හරහා හරි ගෙදර වැඩ කටයුතු ගෙදර ෆ්‍රිජ් එකේ තියෙන්නේ මොනවද ඔක්කොම බලන්න පුළුවන් අන්තර්ජාලය හරහා IoT තාක්ෂණය යටතේ ඒක රද මේ වෙනකොට ගෙදර දොර ඇරලාද වහලාද කවුද ඇවිල්ලා තියෙන්නේ පුතා ගෙදර ඉන්නවද දුව ගෙදර ඉන්නවද මේ ඔක්කොම IoT තාක්ෂණය යටතේ ලෝකයේ ඕන තැනක ඉඳලා දැනගන්න පුළුවන් එතකොට ආන් ඒ වගේ තාක්ෂණයක් අද මේ වෙනකොට අපි අතට ඇවිල්ලා තියෙනවා එතකොට කටහඬ හඳුනා ගැනීම හරි කටහඬ හඳුනා ගැනීම මේ මේ වගේ දේවල් තියෙනවා ගොඩක් right voice recognition character recognition characters ඔක්කොම read කරගන්නවා මේක character recognition එක මේ character recognition එක කරනවා අරගෙන පරිගණක screen එකට මේවා ගන්නවා ඔක්කොම handwriting recognition systems භාවිත වෙනවා software ඇවිල්ලා තියෙනවා මේ මේ අකුරු ඔක්කොම මේ translate කරලා මේ software එකක් හරහා කරන්නේ දැන් මේ ටික ඔක්කොම මේ පරිගණකයට අරගෙන translate කරලා ලස්සනට අරගෙන ඉතින් මේ ටික පරිගණක ඇතුළට ගන්න නැත්තම් මේක scan කරලා ලොකු capacity එකක් යනවා ඒකට අක් ගාලා පරිගණකයට මේ ක්‍රමවේදය හරහා ගන්නවා මේ තේන ඒ ක්‍රම handwriting recognition systems හරි ඊට පස්සේ IBM notebooks මේ මේ කාලවකවානුවේ ආපු පරිගණක IBM notebook එක IBM notebook එක හරි ඊට පස්සේ Pentium PCs එන්න ගත්තා මේ වගේ පරිගණක අපේ කාලේ අපි භාවිත කරා Pentium PCs प्रैक्टिकल पवर्फुल वर्क स्टेशन सामान्य
හරි ඊට පස්සේ අපි පරිගණක හඳුනා ගනිමු කියන කොටසට ඊළඟට එනවා හරි එතකොට මේ අර ඍතුකාංග දැන් ඔයාලා ඇහුවා මොකද්ද මේ ප්‍රැක්ටිකල් කරන්න දැන් මෙහෙමයි දැන් මම A level O level පන්තියේ ප්‍රැක්ටිකල් පටන් ගත්තා ග්‍රේඩ් 11 වල එතන මම මෙහෙන් එයාලට දැන් පැස්කල් ප්‍රෝග්‍රෑමින් කරන්නේ ඒ පැස්කල් ප්‍රෝග්‍රෑමින් කරනකොට මම මෙහෙන් එයාලට මේ ඉන්ටර්නෙට් එකෙන් මේ ස්ක්‍රීන් එකට දාලා ඔක්කොම පෙන්වනවා පැස්කල් ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ඔක්කොම කරපුවාම එයාලා ඩවුන්ලෝඩ් කරගත්තා දැන් සමහර අයට පරිගණක නැති කීප දෙනෙකුත් ඉන්නවා එයාලයි උනාට මේ ප්‍රෝග්‍රෑම් එක ඔක්කොම ලියා ගන්නවා මම දැන් මැෂින් එකේ පැස්කල් ප්‍රෝග්‍රෑම්ස් ලියනවා ලියද්දී එයාලා සමහර අය ගෙදර ඉඳගෙන ස්ක්‍රීන් එක එක පැත්තකම ආව තියාගෙන අනිත් පැත්තේ එයාලා වැඩසටහන් කරගෙන යනවා එතකොට ඒ වගේ අපිට පුළුවන් මේ ස්ක්‍රීන් එක දෙකට බෙදලා අපේ ප්‍රැක්ටිකල් වැඩ කරන්න. එතකොට එන සතියේ දැන් අපි වර්ඩ් චුට්ටක් පටන් ගමු. වර්ඩ් පටන් ගමු. එතකොට ඔයාලට මේ ඔයාලගේ පැත්තේ පරිගණකයක් තිබ්බොත් වඩා හොඳයි. හරි? පරිගණකයක් තිබ්බොත් වඩා හොඳයි. එතකොට මාත් එක්කම ඔයාලට ප්‍රැක්ටිකල් කරගෙන යන්න පුළුවන්. හරි? පරිගණකයක් නැහැ කියලා ලොකු ගැටලුවක් කරගන්න එපා. මේ මම වර්ඩ් ප්‍රැක්ටිකල් කරද්දි ඔයාලට සටහන් දාගන්නද මේ තියෙන තැන් මේවා වෙනවා කියලා. මොකද වර්ඩ් එකේ මෙනු සම්බන්ධව අහනවා. ෆයිල් මෙනු එකේ දේවල් අහනවා. ඊට පස්සේ මේ පේජ් සෙටප් එක හදාගන්නේ කොහොමද කියලා අහනවා. පේජ් සෙටප් එකට බෝඩ් සයිස් එක මාජින් එක හදාගන්න විදිය මේවා ගැන අහනවා. එතකොට අහද්දි පේජ් සෙටප් එකේ A4 කොලයක් හදාගන්නේ A4 කොලේ ලීගල් කොලයකට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා චූටි පාර්ට් එකක් ලියන්න වෙනවා. වර්ඩ් වල ගොඩාක් ඉන්නේ නමුත් අපි ඒක ප්‍රැක්ටිකලි කරනවා. එතකොට ඔයාලට තියෙන මැෂින් එකේ Windows 8 වෙන්න පුළුවන්, 10 වෙන්න පුළුවන්, ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ Office packages තියෙද්දි මේ Office වලට පොතේ තියෙනනම් Office 2010. හරි? 2010, 13, 2016 වගේ දාගන්න කැමති package එකක්. චූටි චූටි වෙනස්කම් තියෙනවා. දැන් මගේ කියන 2016 තියෙන්නේ. ඒ වගේ package දාගන්න මේවයි චූටි චූටි වෙනස්කම් තියෙනවා. වෙනස්කම් තිබ්බට ඒවට පොදු ලක්ෂණ ටිකක් තමයි විභාගෙදී අහන්නේ. එතකොට අපි ප්‍රැක්ටිකල් උත් මේ විදිහටම කරනවා බාණ්ඩ මැෂින් නැති අය තුස්සන්න බාණ්ඩ කම්පියුටර්ස් හරි කම්පියුටර්ස් නැති අය ඉන්නවා අංජුලාට නම් කම්පියුටර් කරන් දෙයි තාත්තා ළඟදී හරි එතකොට මේ පරිගණක දැන් නැති අයට හදිසි වෙන්නත් එපා මේ ගෙදරට කලබල කරලා අපර පරිගණකයක් නැත්තම් පන්තිරට යන්නේ මේවා එකක් අම්මන් කරන්නේ අපිට ප්‍රශ්න ඇති කරගන්න එපා ඉමේට පරිගණකයක් ගම්මු ප්‍රැක්ටිකල් කරන්න තිබුත් වඩා හොඳයි නැහැ කියලාත් ලොකු ගැටලුවක් නැහැ අපිට මේ විභාගෙට ලොකු දේවල් ටිකක් අහන්නේ හරි එතන අපිට වැදගත් වෙන්නේ මේ Excel ගණන් හදන්න ගියාම ඒක නම් වැදගත් ගොඩක් ඊට පස්සේ database PowerPoint Word වලින් ගොඩාක් අහන්නේ පොතේ තියෙනවා ඒ විස්තර. ඒ නිසා හිමීට මේක මේ සකස් කරගමු. එතකොට පරිගණක නැති අයට පුළුවන් මෙහි අපේ ආයතනෙට එන්න පුළුවන්. හරි? ආයතනේ අද පටන් ගත්ත අපි 11 පන්ති ළමයි ටික ටික හිටියා. අනිත් පන්ති තාම තීරණය කෙරුවේ නැහැ පටන් ගන්න. ඒ නිසා තමයි ඒවා කතා කරන්න වෙන්නේ. එතකොට මේ පරිගණක නැති ප්‍රැක්ටිකල් ගැටලු තියෙන අයට මෙහිට එන්න පුළුවන් වීකෙන්ඩ් එකේ. මා වෙලාවල් දෙන්නම්. එතකොට මෙහි අපේ ලැබ් එකේ ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. හරි. එහෙම ගැටලුවක් ඇති කරගන්න එපා. එතකොට දැන් සමහර ළමයි ඈත ආයේ සම්බන්ධ වෙලා ඉන්නවා. කුරු නෑගල වර කපුල වගේ තැන් වලත් ළමයි ඉන්නවා. නාරම්මල. එතකොට ඒකට යන මෙහි එන්න බෑ. හරි. ඒකට යන එතකොට ගෙදර ඉඳලා ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. හරි. නැත්නම් ලොකු මේ ගැටලුවක් ඉන්න පොඩ්ඩක් මේ SMS එකලා දෙන්න බලන්න. සර් ක්ලාස් එක ෆුල් වීඩියෝ समार समार कंप्यूटर लैब पोल यूनिटी अध्यापन आयतनी मगते कंप्यूटर विस्तार लैबिक वहाल तिब्बे हरिगस्तक अरगण तीन आये पोल यूनिटी अध्यापन आयतन तम तीन इतना बल मम विलावल तिना प्राक्टिकल प्राक्टिकल कर मुका
ළමයි කෙනෙක් දෙන්නට එන්න බෑ කියලා කෝල් කරා ඔයාලට පන්ති කියලා. ඒ නිසා අද රෙකෝඩ් එක යනවා. මේ පන්ති පටන් ගන්නකොට සම්බන්ධව රෙකෝඩ් එක අමතක වෙනවා. ඊට පස්සේ පුතේ YouTube channel එකකට දාලා ඔයාලට link එක දෙන්න ඕනේ. හරි WhatsApp වල share කරන්න බෑ මේ මේ capacity වැඩි නිසා. එතකොට එහෙම ඉතින් වීඩියෝ කරන එක ගැන ගොඩාක් හිතෙත් නෑ අපහසු අමාරු තියෙන අවස්ථාවලෙත් දෙනවා. ඉතින් ඔයාලා මේ නිශ්චිත වෙලාවට සම්බන්ධ වෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ වෙලාවේ කරගෙන මේ කරන එකටම හරි වීඩියෝ ගහලා දුන්නට මේවා බැලෙන්නේ කරන්නේ. හරි මම දැන් මේ ලයිව් කරන අවස්ථාවෙත් තමයි වැදගත්ම වෙන්නේ. දැන් අපේ පුතාලත් ඔය YouTube එකේ එක එකනා සර්ලා YouTube එකේ වීඩියෝ දාලා තියෙනවා අන්න එක නම් යාලා චුට්ටක් බලලා ආයනවා හැදෙත්. ඒකේ නෝට් එකක් සටහනක් දාගන්නෙත් නෑ මොකුත් කරන්නේ. දැන් මේ ඔන්ලයින් යන නිශ්චිත වෙලාවෙදී හරියට වැඩේ වෙනවා. එහෙනම් මේ අර YouTube එකේ වීඩියෝ ක්‍රමවේදය උගන්වන්න හරියන්නේ. හරි. ඒක එහෙනම් අපිට පුළුවන් නේ අර මේ වෙබ් අඩවිවල දාලා තියෙන වැඩියෙන් කියලා ඉගෙන ගන්න. නැත්නම් අය දීලා තියෙන පොත් එක ඒක කවදාවත් කරෙන්නේ නැහැ. ඒ නිසා හොඳම වැඩේ ඔන්ලයින් මේ පන්ති යන මොහොතේදී සම්බන්ධ වෙලා නෝට් අරගෙන මේ මම පැහැදිලි කරද්දී ඒව ඉගෙන ගන්න එක. හරි. ඒක තමයි හොඳම ක්‍රමය. හරි. අපි එහෙනම් මේ පාඩමේ ඉතුරු වලටත් යන් රයිට් ඊට පස්සේ ඕකේ සර්. सर अली दोनों नोट ठीक है अरे मामा काली नोट ठीक दान ना काली नोट ठीक दान ना एक ना गेट लो अन्य मर नोट ठीक है मैं स्लाइड्स ठीक दान डे पुलवां है भाई रूप नहीं है रूप दान डे भाई मामा नोट ठीक है स्लाइड्स ठीक है इतना को वाला के मैं पर्सनली वाला मर रिक्वेस्ट का दान डे मैं फोन ने कटा इधर හරි රික්වෙස්ට් එකක් දාන්න WhatsApp වලට එහෙම යන්න පුළුවන් ගැටලුවක් නෑ හරි හරි එතකොට මේ අපි නැවතත් පාඩමට යමු ආයේ ප්‍රශ්න නෑ එතකොට අපි ආයේ පන්ති කවද්ද තියෙන්නේ එන ඉරිදා හවස 6 ඉඳලා 8 වෙනකම් එහෙම නේද කතා කරගත්තේ අංජුලා ඔව්ද හරි නැත්ත වෙලා අමතක ගියේ ඈ अरे ईट पास अनामा कथा करवा अरे फर्स्ट यूनिट मैंने सारांश बला मे यूनिट इवर कल अरे मे मैं एक यूनिट इवर के इतर वाले इन यूनिट तुनाई पलवीन वारी पलवीन वारी यूनिट तुनाम आवरणीकरण यूनिट दिखा मार इतर इतना मे यूनिट मे संपूर्ण यूनिट की वरा सी देवन यूनिटना यूनिट टू परगण के हंधुनागन के यूनिट इतना मेके तपिटे टिकनो परगण के हंधुनागनी तरतरा परगण के अनुमार මේ මහා ගොඩක් නෝට් දෙන්නේ නැහැ මේ පොතේ තියෙන ඔක්කොම ටයිප් කර කර දෙන්නේ නැහැ මොකද අපිට වැඩක් නැහැ පොත් පුරවලා නේද පොත් පුරවලා 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 අන්තිමේදී කබඩ් වලට දානවා ඒකයි කරන්නේ ඒ නිසා මම මේ ඔයාලට මේ රූප රාමු පෙන්නනවා වැදගත් ටික දෙනවා වැදගත් ටික දෙනවා එතකොට විභාගෙට ඉන්නේ වැදගත් ටික මම දෙනවා පරිගණක වර්ගීකරණය යටතේ අත්‍යවශ්‍ය ටික ඔයාලට ලැබෙනවා ඊට පස්සේ ඔයාලට මේ රූප රාමු රෝ මේ බලා ගන්න පුළුවන් අපි එහෙනම් දෙවෙනි යුනිට් එකේ ටිකක් ගමු දෙවෙනි යුනිට් එකේ සෑහෙන්න निर्वचने පරිශීල කයා විසින් ආදානය කරනු ලබන දත්ත ඔහු විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුව සකසා තොරතුරු ප්‍රතිදානීය කරන විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණයකි. ඔබ තම පරිගණක කියන්නේ. අන්ලියා ගන්න කට්ටි.
කවුද යුත්මි යුත්මි මාව ඇහෙනවද අර යුත්මි කතා කරද්දි මට ඇහෙන්නේ ඔයාලගේ මොන හරි තියෙනවා ගැටලුවක් යුත්මි මට ඇහෙන්නේ ඔයාලගේ මයික් මයික් එකේ මොකක් හරි මයික්‍රෝෆෝන් එකේ ගැටලුවක් ඇති මම කතා කරේ ඉස්කෝලේ කොහෙද එහෙම දැනගන්නේ හරි මට ඇහෙන්නේ හරි එතකොට පරිශීලකයා විසින් ආදානය කරන ලබන දත්ත ඔහු විසින් ලබා දී ඇති උපදේශ වලට අනුව සකසා තොරතුරු ප්‍රදානය කරන විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණයක් ඒතකොට පරිගණක කියන්නේ බේම් එක තමයි නිර්වචනය මේක තමයි පරිගණකේ නිර්වචනය ඊට පස්සේ අපි පරිගණකයක් ගැන කතා කරන්න ගියාම තව සුවිශේෂී ලක්ෂණ ටිකක් තියෙනවා පරිගණකෙහා බැඳුණු මොනවද ඒ පරිගණකයක් සතු සුවිශේෂී ලක්ෂණ මෙන්න වැදගත් ටිකක් තියෙනවා මේ ටිකක් ලියා ගන්නවා වේගය නිර්වද්‍යතාවය කාර්යක්ෂමතාව බහුකාර්ය බව සුරැකීම හා නැවත ලබා ගැනීමේ හැකියාව මේන් පරිගණකයේ තියෙන සුවිශේෂී ලක්ෂණ ටිකක් තව බුද්ධිමත් නොවීම සහ හැඟීම් දැනීම නොදැනීම කියලා තිබ්බා දැන් ඔයාලේ පොතේ මේ ටික තියෙනවා අර වයින් කරලා තියෙනවා ඒ නිසා මේ ටිකත් සටහන් කරගන්න ටග් ගලික්ම सर विस्तर लियान लियान पुते मामे पुते कटी दिन वेदगत्म टीक वेगे कथा कर परगन के कुछ वेगवदयान सिट तपरेक उपदेश मिलियन वाड़ा क्रियात्मक कल है अरे तो विशाल वेग तपरे उपदेश मिलियन वाला क्रियात्मक समाज बिलियन अरे एक परगण के वेग प्रोसर की निर्वाद्यता आवे
හරි ඉවරයි නේද හරි එතකොට අපි කතා කරන්න ගියාම පරිගණකයක් සතු විශේෂ ලක්ෂණ යටතේ වේගය පරිගණක වේගය ගැන කතා කරන්න ගියාම අපි මේ මුල්ම පරිගණක ගත්තාම දැන් වේගය මුලින්ම ආවේ මිලිසකන් වලින් මිලිසකන් කියලා කියන්නේ මිලිසකන් මුලින්ම පරිගණකයේ වේගය තිබ්බේ මිලිසකන් මිලිසකන් කියන්නේ මිලිසකන් 1000th of a second තප්පරයක් කෑලි 1000කට කඩලා එක කෑල්ලකින් මිලිසකන් කියන්නේ හරි මුලින්ම මිලිසකන් ඊට පස්සේ ආවේ ඊළඟට ආවේ මොකද්ද මේක ඩබල් එල්ල මිලිසකන් ඊට පස්සේ ආවේ මේක මිලිසකන් එකක් කියන්නේ 1000th of a second තප්පරයක් 1000 කෑලි වලට කඩලා ඒ ප්‍රමාණයෙන් තම මුල්ම පරිගණක වැඩ කරේ ඊට පස්සේ මයික්‍රෝසකන් 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 කියන්නේ 1 millionth of a second 1 millionth of a second හරි 1 millionth of a second ඒ කියන්නේ තප්පරයක් මිලියන කොටස් වලට කඩලා ඒ එකකින් තමයි පරිගණකය වැඩ කරන්නේ ඒ කියන්නේ එච්චරට වේගවත් තප්පරයක් මිලියන කොටස් වලට කඩලා වැඩ කරනවා පරිගණකය ඒකට කොච්චර වේගවත් වෙන්න ඕනද පරිගණකය ඊට පස්සේ ආ මිලිසකන් මයික්‍රෝසකන් ඊට පස්සේ නැනෝසකන් ඊට පස්සේ නැනෝසකන් දෙන්න ගත්තා නැනෝසකන් කියන්නේ මොකද්ද ඔව් ඔ 1 billionth of a second ඒ කියන්නේ තප්පරයක් බිලියන කොටස් වලට කඩලා එකකින් වැඩ කරන්නේ බලන්න කොච්චර වේගවත්ද කියලා 1 billionth of a second ඊට පස්සේ ආවා පිකෝසකන් පිකෝසකන් කියන්නේ 1 trillionth of a second 1 trillionth of a second මේ මේ වගේ තමයි පරිගණකයක් ඇතුලේ උපදෙස් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වේගය හරි මෙච්චර සයිකල්ස් ගන්න සිද්ධ වෙනවා දැන් ඔයා උදාහරණයක් වශයෙන් ඔයා පරිගණකයක් ගත්තොත් ඒකේ අපි හිතමුකෝ 20 කිලෝ හර්ට්ස් 20 කිලෝ හර්ට්ස් මේකේ වේගය 20 කිලෝ හර්ට්ස් කියලා හිතන්නකෝ එතකොට 20000 හර්ට්ස් 20000 මේකේ 20 කිලෝ හර්ට්ස් කිලෝ එකක් කියන්නේ 1000යි 20 කිලෝ හර්ට්ස් කියන්නේ 20000යි හරි 20000යි මේකේ වේගය එතකොට අපේ කාලේ ගත්තාම මෙගා මෙගා හර්ට්ස් දැන් 1 MHz ඒ කියන්නේ මිලියන ස්පීඩ් එක හරි MHz මෙගා හර්ට්ස් ආන්ගේ වගේ දැන් අද ගත්තාම මොනවද අද ගත්තාම අපි i5 i3 ඔය යටතේ ඒකේ ස්පීඩ් එකක් දීලා තියෙනවා කොච්චරක්ද කියලා. අන්නේ ඒ ස්පීඩ් එක තමයි මේ මේ විදිහට අපි ගණනය කරන්නේ. ඒක තමයි අපි කියන්නේ පරිගණකයේ කොච්චර වේගද යන සිතුවොත් ඒක තප්පරයකදී උපදෙස් මිලියනයකට වඩා ක්‍රියාත්මක කළ හැකියි. හරි? තව වේගින් වැඩ කරනවා. නිර්වාද්‍යතාවයෙන් නිවැරදි දත්ත සහ උපදෙස් ලබා දෙන තාක් පරිගණකයක් ඉතා නිවැරදිව ක්‍රියා කරයි. අපි නිවැරදි දත්ත තොරතුරු දීලා තියෙනවා විතරයි පරිගණකයන් නිවැරදිව කතා වැඩ කරන්නේ. නැත්තම් එයත් වැරදි දේත තමයි අපිට දෙන්නේ. කාර්යක්ෂමතාවය දවසේ පැය 24ම එකම වේගයකින් වැඩ කිරීමේ හැකියාව පරිගණකයක් සතුයි. ඒ කියන්නේ උදේ 6ට පටන් ගත්තොත් රෑ 6ටත් ඒ වේගින්ම වැඩ කරනවා. ආයේ පහුවදා පාන්දර 6 වෙනකොටත් ඒ වේගින්ම වැඩ කරනවා. ඒක තමයි කාර්යක්ෂමතාවය. කවදාවත් අඩු වෙන්නේ නැහැ. අපේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. බහුකාර්ය බව එකවර විවිධ කාර්යයන් කිරීමේ හැකියාව ඕනම දෙයක් කරන්න පුළුවන්. සුරැකීම හා නැවත ලබා ගැනීම හැකියාවන් විශාල තොරතුරු ප්‍රමාණයක් රඳවා තබා ගත හැකි අතර ඉතා ඉක්මනින් සුරැකී තොරතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. අපිට ටක්ගාල පරිගණකයේ අපේ දේවල් බලන්න පුළුවන්. කබඩ් එකකින් තොරතුරු ගන්න ගියොත් විශාල කාල ප්‍රමාණයක් යනවා. ඒතර පරිගණකයේ වේගය බලන්න කොහේ? ආලෝකයේ වේගය.
आलोक वेगे तापरेट सतपुम एक लक्ष असु है दाह तापरेट सतपुम एक लक्ष असु है दाह परिगण के वेगे वरन कुछ वेग वाद परिगण के फिर तागन फिर एक ही परिगण के का मान करो ने परिगण के का निर्वाद देता है अर्य तम हारी आज दस में तो हारी अपि वैरदी देवाल दुन्नत परिगण के वैरदी देवाल देना विना नेतंग या हर एक दस में तो वैर करो निर्वाद देता है परिगण के कार्य शुर बाबा अरे දැන් අපිට පරිගණකයක් එක්ක වැඩ කරන්න බෑ අපේ වේගෙ මදි පරිගණකයට පරිගණක ඉල්ලන වේගෙන් අපිට වැඩ කරන්න බෑ ඇත්තට කාර්ය ශූරයි දැන් අපි රොබෝවන් නිර්මාණය කිරුවොත් එයා ඉතා වේගෙන් වැඩ කරනවා ඉතා කාර්යක්ෂමයි වැඩ කටයුතු ටික රොබෝ වරයා පරිගණකේ ඉස්සම හරි එතකොට බහුකාර්ය බව පරිගණකයකින් අපිට කරන්න පුළුවන් දේවල් කතා කරන්න ගියොත් විශාල වැඩ ගොඩක් ඉරිගැගි ඒක තමයි වර්සටිලිටි කියන්නේ බහුකාර්ය බව බඩු ගෙන්න ගන්න පුළුවන් පළතුරු ගෙන්න ගන්න පුළුවන් අපේ වැඩ කර ගන්න පුළුවන් අන්තර්ජාලයට යන්න පුළුවන් තොරතුරු දැන ගන්න පුළුවන් විෂයන් ඉගෙන ගන්න පුළුවන් ඕනම දෙයක් එනිතින් පරිගණකයක සුරැකීම සහ ලබා ගැනීම පරිගණකයේ තියෙන ලොකු ගබඩාවක් තියෙනවා ඒ ගබඩාව විශාල තොරතුරු ප්‍රමාණයක් රඳවන්න පුළුවන් ඒ ඒව නැවත ගන්නත් පුළුවන් මේ ඊතලෙන් පෙන්නන්නේ එකකින් ගබඩාව කරනවා අනෙක් ඊතලෙන් තියෙන්නේ මේකේ තියෙන දේවල් ගන්නවා ඒක CD එකක් වෙන්න පුළුවන් සැලි දාවකයක් වෙන්න පුළුවන් hard disk වෙන්න පුළුවන් external hard disk වෙන්න පුළුවන් whatsoever it is we can take everything out of the machine එකෙන් අපි හැමදේම එලියට ගන්නත් පුළුවන් we can save everything in the machine අපිට හැමදේම save කරන්නත් පුළුවන් හරි ඒක තමයි පරිගණකයක සුරැකීම සහ ලබා ගැනීම කියන එකේ තියෙන මේ රූප රාමු දාලා තියෙන වලට මම මතක තියාගන්න ඕනද ඔළුවට වැටෙන්න මේ දේවා හරි ඊට පස්සේ බලන්නකො පරිගණකයක් බුද්ධිමත් නොවීම මේ මනුස්සයා පරිගණකේ පොලේ ගහනවා කඩනවා බිඳිනවා මෙයාට ඒක දැනෙන්නේ නැහැ පරිගණකේ පරිගණකේට ඒක දැනෙන්නේ නැහැ මනුස්සයා තරහ ගිහිල්ලා ඕක පරිගණකයා බුද්ධිමත් නොවේ ඕක දැන් ඔයාලගේ පුතෙන් අයින් කරලා දෙනවානේ අපේ කාලෙත් මේවා ඉගෙන ගතරයි පරිගණකේකට හැංගීම් දැනීම් නොමැති කම දැන් මෙයා වෙඩි තියාගන්නේ නැර පරිගණකේ පා කියන්නේත් නැහැ මොකුත් නැහැ හරි ඒතර පරිගණකේට හැංගීම් දැනීම් නැහැ ඒවත් පරිගණකේකේ තියෙන සුවිශේෂී ලක්ෂණ ගණයට අපි ගන්නවා यंत्रसूत्रीन විනත් අවස්ථාවකදී ඔබේ රෝගී තත්ත්වය පරීක්ෂා කර ගැනීමටද උපකාර කරන බව පළමු පරිච්ඡේදයේදී ඔබ වටහා ගන්නට ඇත. එසේනම් පරිගණකයේ සෑම විටකදීම එකම භෞතික ස්වරූපයකින් සූපය නොගන්නා බව ඔබට වැටහෙන්නට ඇත. ඒතර පරිගණකයක් කිව්වම මේ අපි මේස දකින පරිගණකය නෙමෙයි. රොබෝවත් පරිගණකයක්. වොෂින් මැෂින් එකත් පරිගණකයක්. එතකොට ටීවී එකත් අද තියෙන පරිගණකයක්. හරි? ඒක තමයි මේ කියන්නේ. ඊටසේ ඒ නිසා අප විසින් භාවිතා කරන ලබන පරිගණක වර්ග කිහිපයකට බෙදා දැක්විය හැක. විවිධ වර්ගීකරණ පවතින අතර පරිගණකේ ප්‍රමාණය අනුව හා භාවිතා කරන ලබන තාක්ෂණය අනුව වර්ග කිරීම ඉන් සමහරක් වේ. එහෙනම් අපි මේ විස්තර ලියන්න යන්නේ අපි මෙතනින් අපි මේක ලියා ගන්න මොකද්ද? පරිගණක වර්ගීකරණය යටතේ මේ කොටු ටික ගහලා දාගන්න ඇති. එතකොට ඔයාලා දැනගන්නකොට පරිගණක විවිධ ස්වරූප වලින් අපි අතරට පැමිණෙනවා විවිධ ශේෂ්ත්‍ර වල පරිගණක භාවිතා වෙනවා. ඔයා කලින් කතා කරගෙන එනම මේක ලියා ගන්න පරිගණක වර්ගීකරණය යටතේ පරිගණක කොටුවක දාගලා ඊට පස්සේ ප්‍රමාණය අනුව වර්ගීකරණය සහ තාක්ෂණය අනුව වර්ගීකරණය ඔය දෙක ආකාරය තමයි වර්ගීකරණය කරන්නේ Adobe Photoshop Windows Movie Maker උගන්වන්නේ කීයේ වසරකටද? හරි එක්කෙනෙක් කාලා දෙනවා Adobe Photoshop මේ Movie Maker එහෙම කරනවාද කියලා අපි කරන්නේ පුතේ මේ syllabus එකේ ඒ වටික තමයි කරන්නේ දැන් ඔයාලගේ 11 වසරට 10 වසරේ ඔයාලගේ office package එක 11 වසරට ආපුවම ඔයාලට තියෙනවා මේ
Pascal programming language එකයි HTML web page නිර්මාණයයි ඊට අමතරව මේ දේවල් කරෙන්න ඉතින් මේ පන්තියක් වෙනම නැහැ හරි Photoshop එහෙම අපි ඔයාලට ඕන නම් පස්සේ වෙලාවක අමතර පන්තියක් දාමු Photoshop මේවා කරන්න කැමති කීප දෙනෙක් ඉන්නවා නම් එහෙම කරගන්න පුළුවන් මට දැන් වෙලා නැහැ ගොඩක් අමාරුවෙන් තමයි පන්ති ටිකත් handle කරගෙන යන්නේ එහෙම වුණත් අපි පොඩ්ඩක් බලමු මේ කට්ටිය කීප දෙනෙක් ඉන්නවා නම් Photoshop වගේ මොනාරි කරන්න පුළුවන් 3D animation ඒ වගේ කරන්න පුළුවන් එහෙම ඉන්නවා නම් කට්ටියක් මට කියන්න එතකොට අපේ මේ මට නම් වෙලා මාදි අපේ මේ ලොකු පුතා මේවා කරනවා එයා සම්බන්ධ කරන්න පුළුවන් ඔයාලට WhatsApp ग्रूप अच्छुपत मेल अच्छुपत अच्छुपत सैट अरे मेक मे लिया बल अच्छुपत गंडी पे इतना ना गंड अच्छुपत अरे हरिना मिथुन परगणक वर्गीकरण अटते तेना प्रमाण वर्गीकरण सह ताक्षण वर्गीकरण मन चुटक वाले अच्छुपत गंद विद्य पड़ा पेन्ना रईट पेन मेक मे इंटरनेट पेन अरे एक अभी टाइप करना www.edupup.gov.lk मिगता अड्रस edupub.gov.lk education publication department के web लिपिने वे गहुवे edupub.gov.lk अरे एक लोकोट अवश्य द अरे एक गहला पे एंड कर पु हम अपि ते अध्यापन प्रकाशन डिपार्टमेंट वे वेब बड़े वेट अपि आनो මේ ආවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පහත සඳහන් රයිට් ෂෝවින් සේල්ස් ප්‍රොමෝෂන් සෙන්ටර් එතකොට මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අපි ආවා මේකේ චිත්‍ර ලොක් කරන්න වල්පේන්න හරි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බඩවිය මෙතෙන්ට ගියාම මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් ටෙක්ස්ට් බුක්ස් කියලා ඩවුන්ලෝඩ් ටෙක්ස්ට් බුක්ස් කියන එක අපි ක්ලික් කරනවා क्लिक कर पाँ मेतन मे वे अतर टेक्स्टबुक टेक्स्टबुक्स डाउनलोड के लिए मेतन सिलेक्ट सर्च बुक्स लैंग्वेज मेतन आट ओने भाषा मोन भाषा सिंगलिंग ओन के सिंगलिंग ओन के मेतन आट मोन ग्रेड ग्रेड टेन के इट नेक्स्ट या मेतन आट ग्रेड टेन पत्ति प्रदर्शन आटे को ඊට සවා මෙතනින් යනවා කොතරතුරු තාක්ෂණය දෙන තොරතුරු හා සංනිවේදන තාක්ෂණය නව විෂය නිර්දේශය කියලා දීලා දෙනවා ඒක ක්ලික් කරනවා ක්ලික් කරපම තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සිලෙක්ට් බුක් එකට මේක අපි සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරපම ආගේ මේ මැෂින් එකේ පොත ඇරෙනවා अरे मे तेन दहासरे अच्छुपत वैद्यंगी दहासरे अच्छुपत वाट मे के बला मेतन दहासरे अलगे पोत इट मेक आट मे मेम अरला डोनोड कर मे मे इतलिए अंड मे इताले क्लीक कर इट पास आगे मई डॉक्युमेंट्स मेक डोनोड उन्ना करला बलम रईट क्लीक देक डोनोड विंडो को इट पास मोड फोलडर राइट सेव के डाउनलोड मेतन
download una pota ita de meten to ata gihin metana this pc gihin meke download folder e download gihin meten balum me thiyene achu pota den download una achu pota thiyenne eka download folder ekata thama enne hari එතකොට ඔහු තමයි අච්චු පොතක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රමවේදය මේක පැහැදිලි කියලා හිතනවා පැහැදිලිද කට්ටියට ඒක එතකොට ඔයාලට පුළුවන් ඕනම අච්චු පොත ඔයාගේ IT වෙන්න පුළුවන් IT English medium සිංහල medium ඕනම අච්චු පොත ගණන් පොත ඕන එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මමත් දැන් ඉස්කෝලේ එක අච්චු පොතක්වත් ගන්නෑ මම මේ බඩවියෙන් මම ඔක්කොම අච්චු පොත් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ හරි 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 ආට පැහැදිලිලා දෙනවා හරි එතකොට ආට එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැමෝටම දැනගන්න මේවා කරන්නේ මම එතකොට හැම කෙනෙක්ම මේ දැනගන්න ඕනේ අච්චු පොත් ගන්න කොතනින්ද අපිට පුවත්පත් කියවන්න ඕනේ තැන් මොනවද දැන් මේක කරගෙන යද්දී අපිට අන්තර්ජාලයට සම්බන්ධ තොරතුරු ගන්න දැන් දැනගන්න ඕනේ නේකොට ඔක්කොම කරලා පෙන්නනවා මම cloud එකට යන ඒවා Google Drive හදන ඒවා ඔක්කොම ඔයාලට online ම කරනවා ඒ හින්දා ගැටලුවක් කරගන්න එපා මේ දැන් පන්ති කාමරේට ඇවිල්ලා ඉගෙන ගන්නට වඩා හොඳට මේ පන්තිය කරනවා හරි හරි එතකොට අපි ඊළඟේ තව චුට්ටක් සටහන් දාගමු හැබැයි මේ කට්ටිය මෙහෙම කරන්නත් ඕනේ කට්ටිය පොඩ්ඩක් දැන් ඔය කතා කරන්න බැරි අය මයික් එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ පොඩි මයික් එකක් එහෙම ගන්න මොකද මේ මට දැන් මේ වලත් එක කතා කරන්න ඕනේ අහන වෙලාවට උත්තර දෙන්න ඕනේ ඔයා නැත්තම් මේ ශබ්දවත් නැතු ඉගෙන ගන්නවත් වැඩේ වෙන්නේ මාත් එක්ක පොඩි ඉන්ටරැක්ෂන් එකක් තියෙන්න ඕනේ ප්‍රශ්න අහද්දී උත්තර දෙන්න ඕනේ කරන්න ඕනේ රයිට් ඊට පස්සේ අපි යනවා මේ පරිගණක වර්ගීකරණය යටතේ තව චුට්ටක් ලියා ගමු අපි ප්‍රමාණය අනුව පරිගණක පහත පරිදි වර්ග හතරකින් ඒ ප්‍රමාණය අනුව පරිගණක ටික අපි දැන් ලියා ගමු හරි ප්‍රමාණය අනුව ටික ලියා ගමු අදට හරි ගන්නකො ලියා ගන්න මයික් ඇස්සේ කතා කරන්න
හරි නේද පුතාලා? එතකොට සුපිරි පරිගණක ගැන අපි කතා කරන්න ගියාම මේ ඉතා බලසම්පන්නයි මිලාදිකයි දුර්ලභයි. සමහරවිට අපේ රටට සුපර් කම්පියුටර්ස් ඇත්තෙම නැති තරම්. වෙන රටවලින් තමයි අපේ රටට පණිවිඩ ලැබෙන්නේ සුපර් කම්පියුටර්ස් හරහා. විද්‍යාත්මක සහ ඉංජිනේරු කටයුතු සඳහා යොදා ගැනීම. ඉතා සංකීර්ණ වූ ගණිත ගැටලු විසඳීමට යොදා ගැනීම. ඊට පස්සේ මහා පරිගණක. සුපිරි පරිගණක වලට වඩා බලයෙන් මිලයෙන් සහ වේගයෙන් අඩුයි. පරිශීලකින් විශාල ප්‍රමාණයකට සම්බන්ධ විය හැකිය. විශාල ප්‍රමාණයේ වෙළඳ ආයතනවල අදටත් ඊ වෙළඳාමේදී භාවිතා කෙරේ. හරි. එතකොට මේ හරි එතකොට අපි මේ ඊළඟ දවසේ අනිත් එක ලියා ගමු. එතකොට දැන් ඔයාලගේ මේ පන්තියට දැන් මම වෙලාව දැම්මේ begin ඊළඟ දවසේ 7:01:2020 from 6 PM to 8 PM කියලා දැම්මේ. දැන් මේ අර යුතාරගේ අම්මා කතා කරුවා පොඩ්ඩක් මේ අර පොඩි පන්තියක යාලේ ක්ලෑෂ් වෙනවා කියලා. හරි. එතකොට දැන් පන්තිය මම දැම්මේ 6 ඉඳලා 8 වෙනකන් පොඩි යෝජනාවක් කරනවා 7 ඉඳලා 9 වෙනකන් කරන්න පුළුවන්ද කියලා ගැටලුවක්ද කියලා. හරි. එතකොට මට කියන්න බාන්න මේ එතකොට පන්තිය දැන් 6 ඉඳලා 8 වෙනකන් තියෙන එක 7 ඉඳලා 9 වෙනකන් දැම්මොත් ගැටලුද කට්ටියට? නෑ සර්. කියන්නේ නෑ සර්. ආ මලේෂියාට ගැටලුවක් නෑ. අයුත් නෑ සර්. අයුත් මේ හරිනේ. ගැටලුවක් කවුරු හරි තියෙනවා නම් මේ කතා කරන්න ගැටලුවක් තියෙන කෙනා හතේ ඉඳලා නම් වෙනකන් හිරුණි ගැටලුවක් නැහැ. හිරුණි පැහැදිලි නෑ. දාගන්න කවුද කියන්නේ අක්කට ක්ලාස් ඉරුණිගේ අක්කට පන්ති දෙනවලු. එතකොට ඒ නිසා අපිට ගන්න වෙන්නේ 6-8 නැතුව ආයෙ වෙලාවක් එන්නේ සෙට් කරගන්න. නේද මේ පහහත කරමු. අපිට නේ 5-3ත් නුවන්සර්ගේ එක බැලිය හැකිනේ YouTube නේ. ඔව්. පාන්දර 5යි උදේ 7යි කරමු. එහෙම තවත් කාටද ගැටුවක් තිබන්නේ නැද පාන්දර? පාන්දර යුත්මිගේ කේස් එක ගැටුවක් නැති වෙන්නේ. මම දැන් පාන්දර කවුදයි ගැටුව තියෙන අය කතා කරන්න බලන්න පාන්දර 5-7 එහෙනම් පාන්දර කරමුද? ඔව් සර්. හරි මලේෂියාට ගැටලුවක් නැහැ. යුත්මි ගැටලුවක් නැද්ද? අංජුලා හරි. හිමාෂ ආ පාන්දර කුලවා යුත්මිටත්. එතකොට මේ සචිනි ගැටලුවක් නැහැ. සමන්ත පුළුවන් සර්. ආ සමන්තා නේද? සෝරි. එතකොට හරි. අහේනම් මම මේක වෙනස් කරන්න ආයෙ වෙලාවට ඈ. එතකොට අපේ පන්තියේ තියෙන්නේ
वाला सटहन दम दागन नेता मत के फ्रॉम फाइव एएम टू सेवन ए हरी उन्नो विलावर दाम पांडे पे आते हैं इना इलंग दावसे सेवंथ फेब्रुवरी 2020 फ्रॉम 5 एएम टू 7 ए मंगतर दें का ओकोम गेट लुक नहीं इलंग दावसे संबंध ला बालम में प्रश्न है मौका रियाव ताई में कथा करनु आई ना गेट लुक ने करने हैं ओकोटों गेट लुक नहीं मर दें ඔක්කොගේම ගැටළු විසඳන්නේ නැනම මොකද පන්තියේ පටන් අරගෙන ටික කාලයක් ගිහින් වෙනස් කරලා දියත් හැම කෙනෙක්ම ගැන හිතන්න ඕනේ. ඒ නිසා මේ එහෙනම් ඊළඟ දවස් හැප්පේ දැන් මට ආයි පන්තියක් තියෙනවා මේ ඉංග්‍රීසි මීඩියම් එක. එහෙනම් ඔයාලට පාන්දර 5 ඉඳලා 7 වෙනකම් පන්ති තියෙනවා හැමදාම මේ වෙලාවට තියෙන්නේ. වෙන පන්ති මොකුත් යොදා ගන්න එපා. එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මම පන්තියේ සමු ගන්නවා. එන අර වෙලාව මතක කරන්න එපා ඒ වෙලාවට සම්බන්ධ වෙන්න